ඔන්න පුතාලා දුවලට මම කතන්දරයක් කියන්න ආවා. පුතාලා ආසයිද කතන්දර අහන්න? අපේ ආච්චි අම්මලා අපිට සීයලා හැම ලස්සන කතන්දර කියලා දෙනවා නේද? පුතාලා හැම වෙලාවෙම පුංචි පුංචි කතන්දර අම්මගෙන් තාත්තගෙන් හරි ගෙදර ආච්චි සීයා ඉන්නවා නම් ඒගොල්ලන්ගෙන් හරි කතන්දර අහන්න ඕනේ. අහන ගමන් හොඳට ඒවා සාවධානව අහන්න ඕනේ පුතාලා දුවලා. ඊට පස්සේ ආච්චි අම්මලාගෙන් බැරි දේවල් තියෙනවා නම් අම්මලාගෙන් ප්‍රශ්න එහෙම අහගන්නත් ඕනේ. ටීචර්ත් අද කතන්දරයක් කියන්න ආව පුතාලට. ආසයිද බබාලා කතන්දර අහන්නේ? ඔන්න එහෙනම් ටීචර්ගේ කතාව පටන් ගන්නයි යන්නේ. මේ කතාව ලියලා තියෙන්නේ ජානකී සූර්යාරච්චි නැන්දු තමයි ලියලා තියෙන්නේ. මේකේ නම තමයි කොමගේ විත්තරි. මේකේ ඉන්න පුතේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් සුදු කිකිලි. අනිත් එක්කෙනා කළු කපුටි. මේ දෙන්නට මොකද උනේ කියලා අපි කතන්දරේ එහෙනම් බලමු. පුතාලා හොඳට අහගෙන ඉන්න ඕනේ. ඔන්න පුතේ සුදු කිකිලි හිටියලු අඹ ගහ යට. මේ දෙන ජීවත් උනේ අඹ ගහ ළඟ. කළු කපුටි ඉන්නවලු අඹ ගහ උඩ. මොකද උඩ බලන්නේ? කළු කපුටි එන්නේ රණ්ඩුවටමයි. කළු කපුටි අහනවලු මොකද උඩ බලන්නේ? සුදු කිකිලිගෙන්ලු අහන්නේ. මේ දෙන්න රණ්ඩු වෙන්නමලු බලාගෙන ඉන්නේ. මොකද බිම බලන්නේ? සුදු කිකිලි තහනවලු කාගෙන්ද? කළු කපුටිගේ. කළු කපුටි බනිනවා. කාටද බනින්නේ? එම ඔගලගේ ගෙවල් වලත් එම කුක්කු කුක්කු කියලා කවුද කෑ ගහන්නේ? සුදු කිකිලියෝ කෑ ගහනවා. කක් කක් කක්. පුතාලත් කෑ ගහන්න බලන්න. කක් කක් කක්. කවුද කක් කක් ගාලා කෑ ගහන්නේ? කපුටනේ. හරි කරච්චලේ. සුදු කිකිලි කළු කපුටිට ඔන්න බනිනවා. බලන්නකො මෙයා කන් දෙකත් වහගෙනමයි ඉන්නේ. මෙයාත් කන් දෙක වහගෙන තමයි ඉන්නේ. ටික දවසක් ගියාම පුතේ මේ දෙන්නගේ කූඩු දෙකේම විත්තර දෙකක් දැම්මලු. කීයක් දැම්මලු විත්තර? විත්තර දෙකක්. එකයි දෙකයි. විත්තර දෙකක් දැම්මලු. කවුද දැම්මේ විතර දෙක? එකක් කළු කපුටි දැම්මලු, එකක් සුදු කිකිලි දැම්මලු. විතර දෙක සුදුම සුදු පාටයිලු. හරිම ලස්සනයි. ටීචර් පෙන්වන ඔන්න පුතාලට විතර දෙකක්. පේනවා? ටීචර් තේ තියෙන විතර දෙක මොන පාටද? සුදු පාටයි. අම්මලාගෙන් ඉල්ලලා බලන්න විතරය. ඔන්න ටීචර් ගණන් කරනවා. ඔන්න බලන්න ටීචර් අතේ තියෙන විතර දෙක. ඔන්න අත් දෙකේම ටීචර්ගේ තියෙනවා එකයි දෙකයි. විතර කීයක් තියනද? දෙකක් තියෙනවා. ඔන්න එකක් කළු කපුටි දාපු විතරේ, අනිත් විතරේ සුදු කිකිලි දාපු විතරේ. කළු කපුටි හිතුවලු මගේ විතරේ හොරකම් කරයි. සුදු කිකිලි හිතුවලු මගේ පිටරේ හොරකම් කරයි කියලා. දෙන්නම හිතුවලු ඒ දෙන්නගේ පිටර දෙක එකක් කළු කපුටි ගණී කියලා හිතුවලු, එකක් සුදු කිකිලි ගණී කියලා දෙන්නට දෙන්නා සැක කරන්න පටන් ගත්තා. ඒ හින්දා මේ දෙන්න මොකද කළේ? පිටර දෙක හොඳට පරිස්සම් කරන්න පටන් ගත්තා. එක දවසක් දා පුතේ උදේම සුදු කිකිලි නැකිට්ටලු. නැකිටලා එයා කැලෑවෙන් හොයාගත්තලු පිදුරු පරඬැල්. එහෙම හොයාගෙන
මේ බිත්තර දෙක වැහුවලු. ඔයගොල්ලෝ දැකලා තියෙනවද පරණැල්? පරණැල් කියන්නේ ගස්වල කොළ. එතකොට තන කොළ එහෙම වියලිච්චේවා. පිදුරු නම් කියන්නේ කුඹුරේ ගොයන් කපල ඉතුරු වෙලා ඉතුරු වෙන ඒවට තමයි පිදුරු කියලා කියන්නේ. ඒ වගිනල්ලා මෙයාගේ මේ බිත්තර දෙක සුදු කිකිලි වැහුවලු. හැබැයි කළු කපුටි නම් තවම හොඳටම නිදිලු. ටික වෙලාවකට පස්සේ කළු කපුටි තොන්න නැකිටලු. ඕගොල්ලෝ උදේම නැකිටිනවද? නැකිටින්නෝනේ උදේම. කම්මැලිකමට කළු කපුටි ඔන්න උදේ නැකිටලු. නැකිටලා එයා කොහු වලින් පුළුන් වලින් බිත්තරේ වහලා කළු කපුටි ගියලු කෑම සොයාගෙන. එයා වැහුවේ මොනවද පුතේ කියන්න බලන්න. මොනවද? කොහු වලිනුයි පුළුන් වලිනුයි. ඔයගොල්ලෝ දැකලා තියනා නේද ඔයගොල්ලන්ගේ ගෙවල් වල මිදුලේ එහෙම කොස්සක් එහෙම තියලා තිබුණා. කපුටු ඇවිල්ලා ඒවා හොටින් ටික ටික කඩාගෙන සමහර දාට අරගෙන යනවා. හවස් වුණා. සුදු කිකිලි කෑමත් අරගෙන දුවගෙන ආවලු. ඔන්න සුදු කිකිලි හවස් වුණාම කෑමත් අරගෙන දුවගෙන ඔන්න ආවා. හනේ මගේ බිත්තරේ කූඩුවේනේ කළු කපුටි බිත්තරේ අරගෙන කියලා සුදු කිකිලි කෑ ගහන්න පටන් ගත්තලු. මෙයාගේ බිත්තරේ මොකද පුතේ වෙලා තියෙන්නේ? නැති වෙලා. මෙයා හිතුවා කවුරු ගත්ත කියලාද? කළු කපුටි ගත්ත කියලා. කෝ මගේ බිත්තරේ කියලා කේන්තියෙන් කෑ ගහමින් සුදු කිකිලි බිත්තරේ හොයාගෙන දුවන්න පටන් ගත්තලු. මෙයා කළු කපුටිව සොයාගෙන දුවන්න කැලේට දුවන්න පටන් ගත්තලු. මේ බලන්නකෝ මේ මෙයා කෑ ගහ බිත්තරේ හොයාගෙන යනවා. උන්න ටික වෙලාවක් යනකොට කළු කපුටි ත්‍යාගේ කූඩුව ළඟට ආවලු. හොඳට පේනවනේ ඔයගොල්ලන්ට. එයා එනකොට එයාගේ බිත්තරෙත් කූඩුවේ නැහැලු. සුදු කිකිලි මගේ බිත්තරේ අරගෙන කියලා කළු කපුටි හිතුවලු. කෝ මගේ බිත්තරේ කියා කළු කපුටි කැලේ පෙරලමින් සුදු කිකිලිව හොයාගෙන දුවන්න පටන් ගත්තලු. කළු කපුටි සුදු කිකිලිව හොයනවා. සුදු කිකිලි කළු කපුටිව හොයනවලු. මේ දෙන්නම දෙන්නට දෙන්න හොයන්න පටන් ගත්තා. ඔහුම යනකොට පුතේ කැලේ මැද්දේදී මේ දෙන්න ඔන්න හම් වෙලා ඉන්නවා. බලන්නකෝ හරි තරහෙන් තමයි ඉන්නේ. ඒ ගමන දෙනවා මගේ බිත්තරේ. සුදු කිකිලු පිහාටු පුම්බගෙන කළු කපුටි ඉස්සරහට පනින්න පටන් ගත්තලු. දෙනවා මගේ බිත්තරේ. කළු කපුටි කට උල් කරගෙන සුදු කිකිලි ඉස්සරහට පනින්න පටන් ගත්තලු. එක පොරයයි පිහාටු වැස්සයි කළු පිහාටු සුදු පිහාටු ඔන්න දෙන්න රණ්ඩු කරනකොට පොර කනකොට ඒ දෙන්නගේ පිහාටු ටික මොකද උනේ? ගැලවිලා හැම තැනම විසිරිලා ගියා. කපුටි හොරා කිකිලි හොරා කිය දෙන්නට දෙන්න බැනගන්න පටන් ගත්තලු. හති වැටෙන කම්ම දෙන්න පොර කන්න ඔන්න පටන් ගත්තා. දෙන්නටම දැන් මොකද පුතේ වෙලා තියෙන්නේ? හරිම මහන්සි. තික්සණ්ඩුව දැන් හොඳටම සැරටම යනවලු. බලන්නකො මේ ඔන්න ටිකකින් පුංචි පුළුංගුලි දෙකක් එබුනලු පඳුරක් අස්සේ. මොනවද එබුනේ? පුංචි පුළුංගුලි දෙක. එකක් කළුම කළු පාටලු, අනිත් එක නම් සුදුම සුදු පාටයි.
කළු පාටකකුයි සුදු පාටකකුයි අර ගස් අතරින් ඔන්නේ බුණාලු චික් 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 කේ 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 කවුද මේ කූඩුවේ තීච්ච බිත්තර දෙක කාගේ බිත්තර දෙකද කළු කපුටිගේ සුදු කිකිලිගේ බිත්තර දෙක බිමට පෙරලිලා පුංචි පැටව දින්නෙක් එළියට ඇවිල්ලා සුදු කිකිලි පැටියයි කළු කපුටු පැටියයි කළු කපුටු පැටියයි දෙන්නම ඔන්න එළියට ඇවිල්ලා මේගොල්ලෝ අර සද්දෙට පඳුරස්සින් හොරින් බලාගෙන ඉන්නවා හැබැයි පුතේ මේ පැටව දෙන්න නම් හරි යාළුවෝ පඳුරස්සින් ඔන්න බලාගෙන ඉන්නවා කළු කපුටි සුදු කිකිලි රණ්ඩුව නවත්තලා අර සද්දෙට බැලුවා. හනේ මේ ඉන්නේ පැටෝ. අපි දෙන්න නිකන්නේ රණ්ඩුනේ හොයන්නේ බලන්නේ නැතුව සුදු කිකිලි කිව්වලු. ඔව් ඔව් ඒකනම් ඇත්ත. කළු කපුටිත් කිව්වලු. කිව්වලු අපි නිකන් අපරාදේ රණ්ඩුනේ. අම්මලා දෙන්නට හරීම ලැජ්ජයි. රණ්ඩු වෙච්චි තරමට ඇඟේ තිබුණු එක පිහාටුවක්වත් නැහැලු. බලන්න මස් ගොඩවල් දෙකක් විතරයි තියෙන්නේ. අම්මලා දෙන්නට හරීම ලැජ්ජයි. පැටව් දෙන්න බය වෙලා අම්මලා දෙන්න බලාගෙන ඉන්නවලු. ඇයි එක පිහාටුවක්වත් ඇඟේ නැහැනේ අම්මලාගේ නේද? පැටව් දෙන්නගේ යාළුකම දැකලා අම්මලා දෙන්නට හරීම සතුටු හිතුණා. මේ බලන්නකෝ ඇයි අපිට බැරි මේ පැටව් වගේ යාළු වෙලා ඉන්නේ. කළු කපුටි කිව්වලු. ඒකනම් ඇත්ත. එහෙනම් අපි දෙන්න මීට පස්සේ මේ වගේ යාළු වෙලා ඉඳමු කියලා සුදු කිකිලි කිව්වලු. අන්තිමේදී පුංචි පැටව් නිසා තරහෙන් හිටිය අම්මලා දෙන්නම යාළු වුණා. ඉතින් හොඳයි නේද පුතේ? මේ දෙන්න හරිම තරහෙන් හිටියේ. මේ දෙන්නට මේ දෙන්න හරිම සැකයි. ආරයා මගේ බිත්තරේ ගනි, මෙයා මගේ බිත්තරේ ගනි කියලා මේ දෙන්න සැක කරන්න පටන් අරගෙන තමා හිටියේ. මේ පැටව දෙන්න හින්දා මේ දෙන්න හොඳටම යාළු නලු. ආයි කවදාවත් රණ්ඩුනේ නැහැ. මගේ පුංචි පුතාලා දුවලා කවදාවත්ම අනිත් යාළුවන්ගේ මෙයා මගේ පෙන්සල ගන්නතේ මෙයා මගේ ඉරේසර එක ගත්තේ කියලා කොයි වෙලාවකවත් සැක කරන්න ඇස් දෙකට දැක්කේ නැත්නම් සැක කරන්න එපා. කවදාවත් යාළු එක්ක රණ්ඩු වෙන්නත් එපා. අක්කල මල්ලිල නංගිලා එක්කත් අපි රණ්ඩු වෙන්නේ නැහැ. අපිට ඒකෙන් ලැබෙන ආදර්ශය තමා අපි කවදාවත් කාවවත් ඇස් දෙකට නොදක සැක කරන්න එපා, තරහා වෙන්න එපා කියන එක තමයි මේ කතාවෙන් අපිට දෙන මොකද්ද පුතේ ආදර්ශය. ඉතින් මගේ පුතාලා දුවලත් හොඳ දරුවෝ නම් කවදාවත් තණ්හ කරන්න එපා මගේ පුතේ දුවේ. එහෙනම් මගේ පුතාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි. ටීචර් ඉදිරිය යනවා.